තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව ඔස්සේ පැහැදිලි කරන්නට යෙදෙන්නේ ඉතාමත් ආසක් හිතෙන මාතෘකාවක් ගැන ඔබට ඒ ගැන දැනටමත් ඒ විදිහටම හිතලා ඇති ඔබ මාතෘකාව දන්න නිසා ඉතින් මේ තෙවිනියස ප්‍රායෝගික භාවනා 6 රුවන්වැලි සෑය ගර්භයේ ඇතුළට කියන දේ නැත්තම් මහා සෑය ගර්භයේ ඇතුළට කියන දේ මේ දේ කරන්නට පුළුවන් වෙන්නේ අපිත් එක්ක කාලයක් ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව ඔස්සේ භාවනා කරලා තෙවිනියස්ස අවදි කරගත්ත අයට පමණයි. එතනින් එහා අනිත් අයට මේක කරන්නට බැරි වෙන්න පුළුවන්. ඉතින් මේක මේ වැඩසටහන් පිළිවෙලේ තියෙන එක ආසා හිතෙන කොටසක්. එතකොට අපේ මේ channel එක ඔස්සේ භාවනා කරලා තෙවිනියස්ස අවදි වෙච්චි බොහෝ අය සිටිනවා අපිට WhatsApp නම්බරය ඔස්සේ අපිට කතා කරන්නට එදෙනවා message දාලා උන්ගේ ඒ අත්දැකීම් ප්‍රකාශ කරනවා. ඉතින් මේක අවදි කරගත් අයට අපි දැන් කියලා දෙන්නට යෙදෙන්නේ මේ මහා සෑය ගර්භය ඇතුළට කොහොමද යන්නේ ගර්භය ඇතුළ කොහොමද බලන්නේ එතනට යන විදිහ අපි කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක අලුත් අත්දැකීම. එතකොට මට මුලින්ම සඳහන් කරන්නට ඕනේ මම බලාපොරොත්තු වෙන ඉදිරි වැඩසටහන් මාලාවක් වශයෙන් මේ දේවල් කියලා දෙන්නත් බලාපොරොත්තු වෙන වෙනම ප්‍රායෝගිකව. එතකොට අපි මේ කිසි දෙයකට ආස කරන්නට හොඳ නැහැ. එහෙම වුණොත් අපිට මේ දේවල් ලැබෙන්නේ නැහැ. අපිට ආලෝක සංඥා මේ වගේ අමුතු දේවල් වලට මෙරුවන් නිසා ගර්භය ඇතුළට යනවා කියන්නේ මේ දේ සාමාන්‍ය දෙයක් බවට අපේ හිතින් පත් කරගන්නට අවශ්‍යයි. සාමාන්‍ය සිතුවිල්ලක් බවට පත් කරන්න මේකට දැඩිව ආස කරන්නට එපා. එහෙම වුණොත් අපිට මේ දේවල් නොලැබෙන්නත් පුළුවන්. අනික මේකට යන්නත් බැරි වෙන්නට පුළුවන්. ඒක නිසා දැන් මේ තෙවිනියස්ස විවෘත වෙලා මම ගිය සැරේ අපේ තෙවිනියස ප්‍රායෝගික භාවනා පහ ඒ අහස කියන සංඥාව කියලා දුන්නට පස්සේ ඔබලාට ඒක මෙනෙහි කරන්න ඒ වගේම හිතින් හිතලා තමන්ගේ කර්මස්ථාන වචිනේ හිත හිත තමන්ගේ තෙවිනියස පුහුණු කරන්න කියලා දුන්නා. එතකොට මේ පුහුණුව ඉතාම ප්‍රායෝගිකව හොඳටම කරපු අයට තමයි මේක මම කියලා දෙන්නේ. මේ ක්‍රමයේ ඔස්සේ ඔබට සමහරක් කෙනෙක්ට අහස කියන සංඥාව එක සැරයක් භාවිත කරත් ඇති වෙන්නට පුළුවන්. මිනී කරත් ඇති වෙන්නට පුළුවන්. තවත් කෙනෙක්ට පේන්නේ නැත්නම් ඒක රුවන්වැලි සෑය ගැන හිත හිත ඉන්නේ නැතුව ඒක ගැන ආස කරන්නේ නැතුව අහස සංඥාව ගැන මිනී කරන්න. හරි. දැන් මම ඔබ සියලු දෙනාට මේක කරන විදිය කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. දැන් අපි කරන්නට ඕනේ වෙනද වගේම භාවනා ඉරියව්වෙන් භාවනාවට ඉඳගෙන ඔබ භාවනාවට ඉඳගත්තට පස්සේ ඔබ මෙනෙහි කරන්න අර විදියට මහස කියන සංඥාව ටිකක් වෙලා මෙනෙහි කරන්න අර විදියටම අපි අදිෂ්ඨාන ටික කරලා තමන්ගේ කර්මස්ථාන වචනේ තමන් මෙනෙහි කරන වචනේ මෙනෙහි කරන්න අහස කියලා මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කර කර ඉන්න ගමන් තුන් සැරයක් විතර අදිෂ්ඨානයක් කරන්ද මට රුවන්වැලි සෑය ගර්භයේ ඇතුළට යන්න ලැබේවා කියලා තුන් සැරයක් අදිෂ්ඨාන කරන්න. මට රුවන්වැලි සෑය මහා සෑය ස්වර්ණමාලි මහා සෑය ඇතුළට ගර්භයේ ඇතුළට යන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න තුන් සැරයක්. මෙහෙම අදිෂ්ඨාන කරලා ඔබ මිනිහි කරන් රුවන්වැලි සෑය ගැන හිතද්දිම ඔබට රුවන්වැලි සෑය පේන්න පුළුවන්. ඒත් එක්කම අහස කියන සංඥාව හිතන්න. ඔබට එහෙම පේනවා නම් අහස කියන සංඥාව දිගින් දිගටම හිතන්නට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේක නොපෙනුනා කියලා කලබල වෙන්නට යන්නත් එපා. පේනවා කියලා ඇලෙන්නට යන්නත් එපා. ඒකට අහස කරන්නට යන්නත් එපා. මොකද එහෙම වුණොත් මේක නැති වෙන්න පුළුවන්. අපේ හිතේ මම නිතරම කියන දෙයක් තමයි අපේ හිතේ ආසාව වැඩි වුණොත් මේ දේවල් නැති වෙනවා. අපේ හිතේ ලෝභය කියන දේවල්, දේශය කියන දේවල්, මෝහය කියන දේවල්, රාගය කියන දේවල් වැඩි වුණොත් මේ හැකියාව නැති වෙන්නට පුළුවන්. පේන්නේ නැති වෙන්නට පුළුවන්. මේ විදිහට අදිෂ්ඨාන කරලා ඔබ කෙලීම අර ගියසරේ වීඩියෝ එකේදී මම කියලා දුන්න වාගේ ප්‍රායෝගික භාවනා පහ කියන වීඩියෝ එකේදී කියලා දුන්න විදිහටම අහසට යන්න. අහසට ගිහිල්ලා ඉවරලා අහසේ ඉඳගෙන අහසින් ඔබට දැනේ මනෝමය එර්ධිය නැත්තම් ඇස්ට්‍රෝල් බොඩි එක හරහා නැත්තම් මනෝකාය ඔස්සේ ඔබට අහසින් යනවා එර්ධි බලය කී යනවා වගේ තේනේ. ඒකට අපි කියනවා මනෝමය එර්ධිය කියලා. ඉතින් ඒ විදිහට උඩින් ගිහිල්ලා රුවන්වැලි සෑයට උඩින් බලාගෙන ඉඳලා හෙලිකොප්ටරයකින් බලාගෙන ඉන්නවා වගේ මේ වගේ උඩේ ඉඳන් චන්ද්‍රිකාවකින් බලාගෙන ඉන්නවා වගේ පෙනිලා ඔබට කෙලීම පල්ලෙහාට එන්න පුළුවන්. ඔබ අදිෂ්ඨාන කරලා එන්න. ඔබ සාමාන්‍ය ජීවිතයේ ඇවිදින ආකාරයෙන් මම දැන් පල්ලෙහාට බහින්න ඕනි. හරි මම දැන් උඩින් මේ විදිහට අදිෂ්ඨාන කරන් මාව පහළට යවේවා කියලා හිතන්න. මේකේ වචන විතරයි අදිෂ්ඨාන. මේක නිකන් පාස්වර්ඩ් එකක් වගේ. මෙන්න මේක භාවිතා කරලා හරි මාව දැන් පහළට බැසේවා කියලා හිතන් රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලා කෙනෙක් එහෙම උඩින් ගිහිල්ලා වෙනස් ආකාරිනුත් එන්න පුළුවන්. විවිධාකාර ක්‍රමෙන් රුවන්වැලි සෑය ගාවට එන්න පුළුවන්.
එහෙම ඇවිල්ලා ඔබ අදිස්ථාන කරන්න කෙලින්ම මාව දකුණු ద్వාරයේ ගාවට යන්න හැකියාව ලැබේවා කියලා. කොහෙටද? රුවන්වැලිසෑයේ දකුණු ద్వාරයේ ගාවට. ඒ කියන්නේ රුවන්වැලිසෑයේ ගර්භය ඇතුළට යන්න පුළුවන් දකුණු පැත්තෙන් තමයි යන්න පුළුවන්. එතනට ගියපුවම දොරක් ඇරිලා වගේ තියෙනවා පේන්න පුළුවන්. සමහරක් කෙනෙක්ට දොරක් වැහිලා වගේ තියෙනවා පේන්නත් පුළුවන්. මේක නොපෙනෙන පැත්තෙන් තමයි තියෙන්නේ. මේක ආධ්‍යාත්මික දෙයක් නේ. දැන් ඇත්තට ගිහිල්ලා බලන රුවන්වැලිසෑයේ එහෙම දෙයක් පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම දෙයක් නැහැ නේ අපි ඇත්තටම ගිහිල්ලා බලද්දි. නමුත් මේක ආධ්‍යාත්මිකයට ඒ වගේම නොපෙනෙන ලෝකයට විතරයි මේක පේන්නේ. දෙවිවරුන්ට, යක්ෂයන්ට, ඒ නොපෙනෙන ලෝකේ ඉන්න අයට, බ්‍රහ්මවරුන්ට, පිටසක්වලයට මේ අයට මේ දේ පේනවා. ඒ වගේම අපේ මනුස්ස ලෝකේ හිත දියුණු කරලා තෙවිනි ඇස විවෘත කරගත් අයට, 이르දි බලය ගත් අයට, ඒ අයට ඕන කෙනෙක්ට පේනවා. තවුසන්ට, ඉර්ෂිවරුන්ට මේ මට්ටමට හිත දියුණු කරලා නම් එයාට පේනවා. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට, සාමාන්‍ය හිත තියෙන මිනිස්සුන්ට පෘථග්ජන වුණත් හිත දියුණු කරලා නම් ඒ කෙනෙක්ට මේව දැක ගන්නට පුළුවන්. අනිත් අයට මේව දැක ගන්නට බැහැ. ඉතින් එයාලත් හිත දියුණු කරගන්න උත්සාහ කරන්න. ඉතින් අන්න එතකොට ඔබ දකුණු ద్వාරයේ ගාවට ගිහිල්ලි වෙලා ඉන්න. ඉඳලා ඉවරලා ඔබට පෙනේ දොරක් තියෙනවා. නැත්තම් දකුණු පැත්තට ඔබ නිකාම්ම નિરાයාසයෙන් මෙතෙන්ට යනවා. මෙහෙම ගියාට පස්සේ එතන ඉඳන් ඔබ අදිස්ථානයක් කරන්නට ඕනේ. ඒ කියන්නේ මම මේ රුවන්වැලි සෑය මහා සෑය ආරක්ෂා කරන දෙවිවරු විශාල ප්‍රමාණයක් ඉන්න හමුදාවක් වගේ හිතා ගන්නටත් බැරි දෙවිවරු ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම දුටුගම් රජුරෝනේ මේක නිර්මාත්‍රවරු වහන්සේ. එතකොට එතුමාගේ යටතේ ඉන්න දෙවිවරුත් ඉන්න. එතුමා ඉන්නවා තවතිසා දිව්‍ය ලෝකේ. එතුමත් සැරින් සැරේ ඇවිල්ලා බලන. එතුමත් මේක ආරක්ෂා කරනවා. එතකොට ඔබ මුලින්ම කරන්න ඕනේ ඔබ හැමදාම අපේ ආධ්‍යාත්මික භික්ෂුන් channel එකේ සිටින අය අනිවාර්යයෙන්ම අපි දන්නවා මෛත්‍රී භාවනාව යෙදෙනවා. ඒ වගේම පින්කම් වල යෙදෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට උදේවස වන්දනා කරලා පිරිසජ්ජානා කරලා ඉගිලම්පස්ස බුද්ධ පූජාල් පූජා කරනවා කියන්නේ අපි දන්නවා. මෙව්වා ඔබ කරන පින්කම් සංඝයා වහන්සේලාට බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු හොඳ වැඩ සෑම දෙයක්ම මෙනෙහි කරලා මුලින්ම දුටු ගැමුණු රජුරවන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මෙතන ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්න. මෙතනට ගිහිල්ලා ඉවරලා ඒ ආධ්‍යාත්මික මනෝකායින් ගියාට පස්සේ දකුණු ద్వාරයේ ගාවින්දම් පින් අනුමෝදන් කරන්න. මෙහෙම අනුමෝදන් කරන්න කොහොමද අනුමෝදන් කරන්නට ඕනේ? මේ රුවන්වැලි සෑය නිර්මාතෘ නැත්නම් මේක ඉදි කරපු දුටුගැම් රජුර ඇතුළු මෙතන ආරක්ෂා කරන සියලුම දෙවිවරුන්ට මගේ මේ පින් හේතු වාසනා වේවා. මම මෙච්චර පින්කම් කළා තින ඒ පින් හේතු වාසනා වෙලා ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන අවබෝධිගේ නිර්වාණය අවබෝධ කරන්නට මේ පින් මගේ කුසලයේ හේතු වාසනා වේවා. මගේ භාවනාමය කුසලයේ, මගේ දානමය කුසලයේ, මගේ සීලමය කුසලයේ හේතු වාසනා වේවා. ඒ අනුමෝදන් කළා මට ඔබ වහන්සේලා අවසර දෙත්වා මේ රුවන්වැලි සෑයේ ගර්භය ඇතුළු බලන්නට, වන්දනා කරන්නට, ධාතුන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට වන්දනා කරන්නට මට අවසර දෙනසේක්වා කියලා මෙන්න මේ විදියට අදිෂ්ඨානයක් කරන්න. එතකොටම ඔබට තේරෙන්න ගනී සමහරක් කෙනෙක්ට දෙවි කෙනෙක් එයි. හොඳ පෞරුෂයක් තියෙන දෙවි කෙනෙක් එයි. ලස්සන දෙවි කෙනෙක් එයි. සමහරක් වෙලාවට එයා හොඳ රාජාභරණයෙන් සැරසිච්ච වගේ ඇඳුමකින් ඇඳිලා ඉන්නත් පුළුවන්. කුඹුන හෝ විදියකින් දෙවි කෙනෙක් ඇවිල්ලා ඔබට කියන්නට පුළුවන් ඔබ ළඟටම ඇවිල්ලා ඔබට දිබ්බ සෝතමේ ඥානෙ නැත්තම් මේ දිව්‍යමය ඇස මේ ඇහැ කන කියන එක ලැබිලා තියෙනවා නම් ඔබට කෙලින්ම ඔබේ කනට ඇහෙන්න පුළුවන් ඔබට අවසර දෙනවා ඇතුළට යන්න කියලා. නැත්තම් ඔබ ළඟට ඇවිල්ලා ඔබට හිතට පණිවිඩයක් දෙයි. ඔබ ඉස්සරහ පෙනී ඉඳි ඔබට හිතට පණිවිඩයක් දෙයි. දැන් අවසර තියෙනවා ඇතුළට යන්න කියලා. නැත්තම් ඔළුව හරි වනයි ඔබට අවසර දීලා අන්න එතකොටම ඔහු සමගම යන්න. එතකොට ඔහු සමහරක් වෙලාවට එක්කන් යන්න පුළුවන් ඇතුළට. ඒ වගේම තවත් කෙනෙක්ට ඉබේම දොර ඇරෙන්නත් පුළුවන්. මේක විවිධාකාරයෙන් සිද්ධ වෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අවසර දුන්නාට පස්සේ එතුමත් එක්ක කෙනෙක් එතුමා සමහරක් වෙලාවට ඇතුළට එක්කන් යයි. ඒ දේවතාවුන් වහන්සේ විසින් ඇතුළට එක්කන් යයි. ඇතුළට එක්කන් ගිහිල්ලා ඔබට රුවන්වැලි සෑය ගර්භය ඇතුළ සෑම තැනක්ම ඒ මහා වංශයේ සඳහන් වෙන විදියටම බුදුරජාණන් වහන්සේගේ සෑම දෙයක්ම නිර්මාණය කරලා තියෙන ආකාරයෙන් දුටුගැම් රජුරෝ ඔබට මනෝමය ඍදියෙන් දැක බලා ගන්නට පුළුවන් වෙනවා. එතනින් ඉඳන් ඒ හැම දෙයක්ම
බලන්න ඔබ ඒක ඇතුළේ විශාල ප්‍රමාණයක් අපිට ඇතුළට ගිපුවම් තේරෙනවා අක්කරයකට වැඩි ප්‍රමාණයක් තියෙනවා වගේ. එහෙම ඇතුළට ගිහිල්ලා ඒ රන් වලින් හැදිච්ච මේ සුවර්ණමාලී ඒ මහා සෑය ඇතුළේ තියෙන පිළිම බුදුරජාණන් වහන්සේගේ බෝසත් කතාවේ ඉඳන් ඉපදිච්ච තැන ඉඳන් සියලුම දේවල් මේක ඇතුළේ පිළිම නිර්මාණය කරලා තියෙන ඒවා හිටන් දැක බලා ගන්නට පුළුවන්. ඒ වගේම විවිධාකාරයෙන් දෙවිවරු බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා ඒ බ්‍රහ්ම ලෝකේ ඉන්න අය පවා ඇවිල්ලා ඒ වගේම හිත දියුණු කරගත් ඍෂිවරු ඒ වගේම විවිධාකාර අය ඇවිල්ලා මේක ඇතුළේ වන්දනා කරනවා දැක බලා ගන්නට පුළුවන්. මෙහෙම ඇතුළේ වන්දනා කරනවා එතකොට ඔයාලට ගිහිල්ලා එතන ඒ වන්දනා කරන දෙවරුත් බලා ගන්නට පුළුවන්. අර ඉන්න දෙවියා ඔයාලව ඊළඟට මුලින්ම එක්කන් යයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පවන වැඩ සිටින විශාල මේක හරියට මම උපමාවක් වශයෙන් කියන හැලියක් වගේ විශාලයි. මේක ඇතුළේ විශාල ධාතුන් වහන්සේ ප්‍රමාණයක් වැඩ සිටිනවා බුදුරජාණන් වහන්සේගේ. ඒ ධාතුන් වහන්සේලා දැකලා ඔබ සියලු දෙනාම ඒ යන අය එතනට ගිහිල්ලා අදිෂ්ඨානය කරන්න මට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මේ ආත්ම භාවයම අවබෝධ කරගන්නට ලැබේවා කියලා ඒ වගේ මගේ ආධ්‍යාත්මික ශක්තියින් දියුණු කරගන්නට මගේ මේ සියලුම ධ්‍යාන පංචවිඥා ඒ වගේම හිත දියුණු කරන්න හිත දිහා බලන්න හිතේ සිහිය පවත්වා ගන්න ප්‍රඥාව දියුණු කරන්න සියලු කෙලෙසුන් නසන්නට මට මේ හැකියාව ලැබේවා කියලා සර්වඥන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින තැනට ගිහිල්ලා අදිෂ්ඨාන කරන්න ඒ වගේම එතන ඉඳන් වන්දනා කරන්න එතන ඉඳන් ඔබ වඩන භාවනාව වඩලා මෛත්‍රිය වඩන්න දස දිසාට මෙතන ඉඳන් මෛත්‍රිය වඩන්න ඒ වගේම එතන ඔබට බලා ගන්නට පුළුවන් ඉතිහාසයේ සඳහන් වෙන මහා වංශයේ සඳහන් වෙන රහතන් වහන්සේලා විසින් ඒ දල්ලපු පහන අද වෙනකන් නිවිලා නැහැ. ඒක නිමෙන් නැති වෙන්න අදිෂ්ඨාන කරා රහතන් වහන්සේලා තාම දැල් වෙනවා ඔබට බලා ගන්නට පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට ඔබ විශාල පුණ්‍යවන්ත කෙනෙක් නම් සමහරක් විට දුටුගැමු රජුරුවත් එක්ක පෙර ආත්මවලට සම්බන්ධතාවයක් තිබ්බනම් ඔහු අනිවාර්යයෙන්ම ඔබව දකින්නට පැමිණෙන්න පුළුවන් විශාල පෞරුෂයක් තියෙන කෙනෙක්ගේ දුටුගැමු රජුරුවේ දිව්‍ය ලෝකයේ හිටියත් ඔබ ඇවිල්ලා හම්බෙලා මොහොතක් හරි විශාල රාජකාරි කොටසක් කරන කෙනෙක් මේ වෙනකොට බුද්ධ ශාසනය වෙනුයි. ඉතින් ඒ කෙනත් ඇවිල්ලා ඔබට පෙනී ඉඳලා එක මොහොතකට හරි යන්න පුළුවන්. ඉතින් මේක ඇතුළේ ගොඩාක් දේවල් බලන්නට තියෙනවා. මේ විදියට බලලා එතන ඉඳන් මෙත් වැඩලා ඔබට දිනපතාම උනත් මෙතෙන්ට ඇවිල්ලා භාවනා කරන්න පුළුවන් මේ විදියට දියුණු කරගත්ත කෙනෙක් නම් හිත. ඉතින් අපේ අය උනත් හිත දියුණු කරගත්තා එතෙන්ට ගිහිල්ලා භාවනා කරන ඔබට මේ හැකියාව තියෙනවා. මේ විදියටම බලන්න. ඒ වගේම මට මතක් කරන්නට අවශ්‍ය මේ රුවන්වැලි සෑය ඇතුළේ විවිධ ద్వාර පේන්න පුළුවන්. ඔබ ඇතුළු වෙච්ච ద్వාරය වගේම තවත් දොරවල් පේන්න පුළුවන්. ඒක තියෙන්නේ විශ්වයේ එක එක පැතිවලට යන්න තමයි මේ දොරවල් තියෙන්නේ. හැබැයි කිසි දෙයකට බය වෙන්නට එපා. ඔබට කැමති නම් ඔබ ඒ ద్వාරවල වුණත් ඇතුළට යන්න. ඇතුළට ගිහිල්ලා වෙලා මේ විශ්වයේ එක එක පැතිවලට යන්න පුළුවන්. ගිහිල්ලා බලලා එන්න. මේක ආධ්‍යාත්මික පැත්තක් නේ. ශරණයෙන් යන්න පුළුවන්. ගිහිල්ලා විවිධ ලෝකවල වලට යන්න පුළුවන් විදියට තියෙන. ඒ වගේම මේ විවිධ ලෝකවල වලින් එන ద్వාරවල් තමයි මේ තියෙන්නේ. එයාලා පැමිණෙන ආකාර ඔබට ඒ ద్వාර වලින් බලපුවොත් බැලුවොත් වෙන දිව්‍ය ලෝකවල ඉන්න වෙන බ්‍රහ්ම ලෝකවල ඉන්න ඔබ දන්නා වෙන ලෝකවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද සූත්‍රය එහෙම දේශනා කරලා තියෙනවා. තව ලෝකවල තියෙනවා. ඒවල මනුස්ස ලෝකවල තියෙනවා. දෙවිවරු ඉන්නවා. භවතල 31ම තියෙනවා. ඒ වගේ අය ඉන්නේ. එතකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියද්දී දසදාසී ලෝක ධාතු වලින් දෙවිවරු බ්‍රහ්ම රාජුරු ආවා කියලා. ඉතින් එයාලත් මෙහෙට වන්දනා කරන්න එනවා. ඒ ద్వාරවල වලින් තමයි එයාලා එන්නේ. ඉතින් ඒවත් බලා ගන්නට පුළුවන් හැකියාව ඔබට තියෙන. එතකොට ඔබට දැක ගන්න පුළුවන් ඇත්තනි බුදුරජාණන් වහන්සේ කිව්වේ අනන්ත අප්‍රමාණ සත්‍යයෙන් ඉන්නවනේ මේ සංසාරේ කෙලවරක් නැති බවත් ඔබට වටහා ගන්නට පුළුවන් හිතා ගන්න බැරි සත්ව ප්‍රමාණයක් ඉන්නවා මේ හැම ලෝකයකම කියන බව ඔබට වටහා ගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට අදිස්ථාන කළ ඔබ හොඳට බලන්න මේ පිළිම නිර්මාණය කරලා තියෙන විදිහ ඒ කලාව කොහොමද ඒ හැකියාව ඒ සැබෑ රත්තරන් වලින් නිර්මාණය කරලා තියෙන ඒ ශ්‍රේෂ්ඨ රජවරු නිර්මාණය කරපු මේ දේ ඔබ බලන්න ඔබට ඔබේ ශරීරයේ ඇඟ කිලිපොලා යයි මේවා දකිද්දි ඒ තරම් ආඩම්බරයකුත් පැමිණි අපේ ශ්‍රේෂ්ඨ රජවරු මේ දේවල් කරානේ කියලා. ඉතින් මේ ඒ දකින ආඩම්බරේන සෑම මොහොතකම අපේ රටේ හිටපු ඒ අතීතීරු සෑම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්ටම පින් අනුමෝදන් කරලා ඒ රජ්ජුරුවන්ගේ ඒ භව ගමන ඉවර කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සෑම මොහොතකම ඔබ පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ විදියට අදිස්ථාන කළ සෑම දෙයක්ම කරන්න හැම වෙලෙම දුටුගැන් රජුරන්ට පින් අනුමෝදන් කරලා ඒ පින්ම හේතු වේවා ඔහුගේ පාරමී පිරිලා සංසාරයේ අවසන් කරන්නටම භව ගමනේ ඉවර කරන්නටම අපි මේ හැම දෙයක්ම කරන්න මේ නිර්වාණය වෙනුවෙන් කියලා අපි අනිවාර්යෙන්ම හිතේ එකඟත්වයෙන් තියාගන්නට ඕනේ.
इति ओब मे विद्यट मे वगे ओब्बट दुटुगेम रज्जुरांगे गुडक्कलाट कडुव एहेम ए अडिगाना कुस कडुव ओब्बट बला गन्नट पुलुवन समहारक्कलाट ओब्बट पेन्नई ओब्बट एक्कई यन देवता विसि इति एव्वत बला गनीमे हकियाव ओब्बट तियेनो मेन्न मे विद्यट बलागन सैम देयक्म बलागन अद काले विद्यटत् वडा ए कट्टि अवंकत्ते लोभकमक् नैतुव मे देवल करपु विद्य अनिवार्यं ओब्बट बला गन्नट पुलुवन मे विद्यट बलला ओब्ब कमति देयक् अडिस्थान करला बलला मेके तियेन එහාට මෙහාට යන්න ඔබ අදිස්ථාන කර කර එහාට යන්න වචන විතරයි. එතකොට ඒ ඔබට හිතෙනවා නම් උඩට යන්න ඕනේ කියලා උඩට යන්න ලැබේවා කියලා හිතන. පහළට එන්න ඕන නම් පහළට එන්න ලැබේවා කියලා හිතන. ඔබට කැමති දෙයක් මේ විදිහට අදිස්ථාන කරලා බලන්න පුළුවන්. මෙතන දිනපතා ඇවිල්ලා මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේම භාවනා කිරීමේ හැකියාව ඔබට තියෙනවා. මේ මම කෙටියෙන් මේ දේවල් සඳහන් කරේ ඔබට ඉතා පහසු මේ දේවල් කරගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අත්දැකීම් ලබලා ඔබ නැවත ඒ ద్వාරෙන් ඔබ පැමිණි ద్వාරෙන් පිටට එන්න ලැබේවා කියලා ඔබ ඉන්න කාලය තුල ඕනම කාලයක් පැය 24 මීටියත් ප්‍රශ්නයක් නැහැ පැය 12ක් හිටියත් පැය 6ක් හිටියත් ඕන තරම් කාලයක් ඉන්න උදේ හවස ඕන තරම් වෙලාවක් ඔබේ හැකියාවෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ මේ විදියට ගිහිල්ලා රුවන්වැලි සෑයි එළියට ඔබ පැමිණි දොරෙන්ම පැමිණින්න එළියට ඇවිල්ලා ඔබට උදව් කරපු దేవතාවුන් වහන්සේට පින් අනුමෝදන් කරන්න නැවතත් ඒ කියන්නේ ඔබට මේ දේ එක්කන් ගිහිලා පෙන්වී ඒ దేవතාවුන් වහන්සේ විසින් එතකොට ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන් පින් අනුමෝදන් කළා ඒ උතුම් වූ නිර්වාණය වෙනුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔබටත් මේ මට මේ රුවන්වැලි සෑය ගර්භය ඇතුළේ පෙන්නලා කරගත්තා වූ කුසල කර්ම හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරා. ඒ විදිහටම දුටුගම් රජුරවන්ටත් ඒ වගේ මේ රුවන්වැලි සෑය හදන්න වෙහෙස් වෙච්ච ගල් කැටයක් හරි ඇදලා වැලි කැටයක් හරි ඇදලා පූජා කරලා නොයෙකුත් ආකාරයෙන් ඒ අතීතයේ හිටපු මිනිස්සු සියලු දෙනාම සිහි කරලා ඔබ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම වර්තමානෙත් මේ රැකගනිමින් ඒ සඳහා වෙහෙසෙන සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න. අනිවාර්යෙන් මේක මතක් කරලා පින් අනුමෝදන් කරන්න. කරලා ඉවරලා ඔබ නැවත සිහි කරන්න මගේ ශරීරයටම මගේ නිවසටනම් පැමිණෙන්න හැකි වේවා කියලා. එහෙම අදිෂ්ඨාන කළ ඔබට නැවතත් ඔබට පෙනී තේරෙන්නට පුළුවන් ඔබ අහසෙන් උඩින් එන ඔබේ ශරීරයේ ඇතුළටම ඔබේ ශරීරයටම පැමිණෙන ඒ වගේම ඔබ සිටින තැනටම පැමිණෙන. අන්න ඊට පස්සේ ඔබ භාවනාව අවසන් කරලා ඇස් දෙක අරින්න. ඉතින් මෙන්න මේ විදියට මේ දේ කරන්නට පුළුවන්. ඒ වගේම ඔබට කැමති දෙයක් අදිෂ්ඨාන කරලා බලන්නට පුළුවන්. මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපිට ඕනම දෙයක් අදිෂ්ඨාන කරලා බලන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඕන දෙයක් මම ඉස්සරහට තව කියලා දෙනවා වීඩියෝ මාලාවලදී මේ තෙවිනි ඇස්ස සම්බන්ධයෙන්. ඉතින් ඒක ඔබට අදිෂ්ඨාන කරලා කැමති විදියකට බලන්න පුළුවන්. එතකොට මම සඳහන් කරන්නට කැමති මේ අත්දැකීම් ලබන ඕනෑම කෙනෙක් ඔබ කැමති නම් මේ පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබේ අත්දැකීම සඳහන් කරන්න අන් අයට මේක දැනගැනීම පිණිස. එතකොට මෙන්න මේ විදියට මේ දේ කරගෙන යන්න. මේ විදියට කරගෙන ගිහිල්ලා මේ වැඩ කටයුතු සියලු දේම කරගන්න ඔබේ ආධ්‍යාත්මික දියුණුව ඔබ තුලින්ම හදාගෙන මේ විදියට මේ දේවල් මේ තෙවෙනි ඇසේ තියෙන ආස්වාදේ නැත්තම් රසය කියන දේ විඳින්න. හොඳට විඳින්න. හැබැයි කිසි දෙයකට මේකට ඇලෙන්න යන්න එපා. ගැටෙන්න යන්නත් එපා. ආස කරන්නත් එපා. තරහා ගන්නත් එපා. සියලු ක්ලේශයන් නසා ගන්න සිහියෙන් යුක්තව. මොකද එහෙම වුණොත් මේ දේ නැති වෙන්නට පුළුවන්. මේ දේ කරා කියලා ආඩම්බර වෙන්නවත්, මාන්නේ ගන්නවත්, තව කෙනෙක්ට කියන්නවත්, ලොකු කමින් කියන්නවත් යන්නත් හදන්නත් එපා. එහෙම වුණොත් ඔබ සමාජයේ විහිළුවක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබට මේ හැකියාවන් නැති වෙන්නත් පුළුවන් මාන්නෙන් කියන්න ගියොත්. මදහත් සිතින් කියනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒක නිසා නිරන්තරයෙන්ම ඔබ සිහියෙන් ඉඳලා ඔබේ සිතුවිලි හඳුනා ගන්න. ඒ විදියට මේ සෑම දෙයක්ම ඔබ කරගෙන යන්න. මම හිතනවා ඔබට මේ කාරණාව සම්බන්ධයෙන් වැටහුණා කියලා. ඉතින් මේ තෙවිනි ඇස විවෘත වෙච්ච අපි සමග අපගේ ආධ්‍යාත්මික භික්ෂූන් චැනලේ මේ විදියට භාවනා කළ විවෘත වෙච්ච සියලු දෙනාට මේ දේ කරන්නට පුළුවන්. ඉතින් මේ දේ කරලා ඔබගේ අත්දැකීම් ඔබම ලබාගෙන වින්දනය කරන්න. ඉතින් මේ කාරණා සමග මට ඔබට වටහලා දෙන්නට අවශ්‍යතාවය ලැබුණේ මේ දේ තමයි ඔබට කියලා දෙන්නට අවශ්‍ය වුණේ. මම අදට මේ තෙවිනි ඇස සම්බන්ධයෙන් තියෙන ප්‍රායෝගික භාවනා 6 රුවන්වැලි සෑය ගර්භය ඇතුළට කියන දේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් මේ කාර්ය ඔබට කරගන්නට බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නයේ ශක්තියෙන් සිහිය පවත්වාගෙන ඔබේ කර්මස්ථානයේ සිහි කරගෙන ඔබට මේ දේ කරන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.